අම්මා පාන්දර පහට දෙනෙත් ඇහැරෙව්වා. ඇහැ උදේ සේවා මුරේට වාර්තා කරන්න ඕන පාන්දර 6ට. පහටවත් ගියේ නැත්තම් ඇයට වෙලා මදි. මම යනවා මහත්තයෝ. තේ ප්ලාස්ක් එකේ තියනවා හොඳේ. අම්මා නිදාගෙන ඉන්න කොල්ලගේ හිස අතගාලම කියනවා. දෙනෙත් නිින්දෙන්ම අම්මගේ අතක් අරගෙන ඉඹ ගන්නවා. බුදු සරණයි අම්මා. පරිස්සමින් යන්න. දෙනෙත් කියනවා. අම්මගේ ඇස් තෙමිලා යනවා. ඇයි මොහොත පුතාගේ මුහුණ දිහා බලාගෙන ඉන්නවා. උපන් දිනෙත් ළඟ එනවා. ලස්සන දෙයක් අරන් දෙන්න ඕන. ඇයට හිතෙනවා. අම්මා යන දිනෙත් ඉන්නවා. මේ හද්ද පාන්දර ඇය යන්නේ තමා වෙනුවෙන් කියලා දිනෙත් දන්නවා. පව්. ඔහු තනිවම කියා ගන්නවා. ජීවිතේ ඉක්මනට පිළිවෙලක් කරගන්න ඕන කියලා දිනෙත් අදත් හිතනවා. ඒත් මේ පරිගණක මෘදුකාංග උපාධි ඉවර කරගන්නේ නැතුව මොනවත් හිතන්න බෑ. කොල්ලා එහෙමම ඇගේ නිවසේ බැල්කනිය දෙස බලනවා. ඇය තවම හැරලා නැහැ කියලා ඔහු දන්නවා. සනීපිට නිදි ඇති. හිසරදිත් නැහැනේ. දිනෙත් එහෙමම පහළ සමන් පිච්ච වැලදියා බැලුවා. අලුත් මල් 200ක් පිපිලා තිබුණා. හරියට ඇයට පූජා කරන්නම පිපිලා වගේ. දිනෙත් පහළට ගිහින් වේවැල් වට්ටියක් හොයාගත්තා. ඔහු වට්ටිය අලුතින් සේදුවා. තෙත වට්ටියට දිනෙත් භාවනාවක් කරනවා වගේ සමන් පිච්ච මල් කඩන්න ගත්තා. තාමත් පරිසරයේ පුරා තියෙන පාන්දර අන්ධකාරයයි. මේ දවස්වල හිරු පායන්නේ ටිකක් වෙලා ගිහින් කියලා දිනෙත් හිතුණා. සමන් පිච්ච ගසේ එක මලක් ඉතුරු නොවෙන්න කොල්ල මල් සියල්ල නිලා ගත්තා. ඔහු මල් නෙළුවේ වට්ටියට ලස්සනට වූ මල් අසුරන ගමන්මමයි. එහෙම කරද්දි හිතට හරි නිෂ්කලංකයක් දැනෙනවා. සමහර විට බුදුහාමුදුරුව තමා බැහැ දකින්න එද්දි මල් නෙලාගෙන එන්න කියන්නේ ඇත්තේ මෙහෙම හිත නිවල ගින්නන්න වෙන්නත් ඇති. උන්වහන්සේ මේ ලෝකෙ බිහි වූ විශිෂ්ටතම මනෝවෛද්‍යවරයායි. මල් ටික දෝන කරලම දෙනෙත් ගෙනත් තිබුවා. ඊටත් පස්සේ ඔහු බැලුවේ අම්මා ගෙනාපු ඉන්දියන් හඳුන්කුරු තියෙනවද කියලයි. වාසනාවකට එක ඉන්දියන් හඳුන්කුරු පැකට් එකක් තිබුණා. අම්මා මේ ඉන්දියන් හඳුන්කුරු දල්වන්නේ ඇයි ගෙදර ඉන්න දවසක මුළු ගේම අස් කරලා පහනක් ලැබුවට පස්සේ. මේක හඳුන්කුරු පැකට් එකක් ඇතුලේ සුවඳවල් 7කින් හඳුන්කුරු තියෙනවා. මුළු ස්කීම් එකම පාන්දර 15 ගිල්ල තිබුණා. දිනේ සමන්මල් වට්ටියත් ඉන්දියන් හඳුන්කුරුත් අරගෙන පාරට බැස්සා. පුදුමයකට වගේ ඔහු ගේට්ටුවෙන් එද්දිම දේවාංගනී බැල්කනී බලාගෙන උන්නා. කෙල්ල ඇඳගෙන උන්නේ නිල් ඩෙනිම් සායට සුදු බ්ලවුස් එකක්. පාන්දර ප්‍රථම හිරු රැල්ල ලස්සන්ට ඇගේ වතර වැටිලා තිබුණා. ඔහා මල් වට්ටියක් අරගෙනම එනවා පුදුමයි. මං හිතේ ඔයාට අමතක වෙලා කියලා. දේවාංගනේ සිතනවා. දිනෙත් උඩ බලනවා. ඔහු කෙල්ලව දැක්කේ කළු ලස්සන පාන්දර සිතුමක් වගේ පහළ කෝණයකින්. ගුඩ් මෝර්නින් නංගි. දිනෙත් හරි උද්‍යෝගයෙන් කියනවා. ගුඩ් මෝර්නින් අයියේ. උදේ පාන්දර මල් කැඩුවද? මල් කඩන්නේ නෑ නංගි. මල් නෙලනවා. දිනෙත් කියන්නේ පුදුමාකාර විදියට. එහෙත් මේ ලෝකෙ ඉන්න ගොඩක් පිරිමි මල් නෙලන්නේ නෑ. මල් කඩලා පෙති තලලා විනාශ කරලා දානවා. ඇයට හිතෙනවා. මං පහලට එන්නම්. දිනෙත් හිස වනනවා. කෙල්ල දුවගෙන ගේට්ටුව ළඟට එනවා. ඇහැ ගේට්ටු අරින්නේ අරුණෝදයක් වගේ. දිනෙත් හරි ඉක්මනට ඇතුළට එනවා. ස්කීම් එකේ කිසිවෙත් දකින්න කලින් දෙන්න හරි ළඟට දෙන්නවම දැක ගන්නවා. දිනෙත් පිරිසුදු රෙදි කඩකින් වහපු සමන්වල් වට්ටිය ඇගේ අතට දෙනවා. ඇහැ ඒක ගත්තේ දෝතින්මයි. අයියට පින්. ඇයට කියවෙනවා. අද කෙල්ලගේ මුහුණේ තියෙන්නේ හරි පිවිතුරු පාටක් කියලා දෙනෙට්ට හිතෙනවා. ආ මේ ඉන්දියන් හඳුන්කුරු එකක්. දවස් 7ට සුවඳවල් 7ක් තියෙනවා. ඒකත් පත්තු කරන්න. එකක් ගේන්න ඕන කියලා හිතේත උන්නේ. දේවාංගනී කියනවා. එහෙනම් මම යනවා. අද හිසර දෙහෙම නෑනේ. දෙනෙත් හිනා වෙලා අහනවා. පොඩ්ඩක්වත් නෑ. රෑත් මම ලැවෙන්ඩ ඔයිල් ගාලා නිදාගත්තේ. උදේ නෑවේ. මුළු කාමරේම සුවඳයි. අද කෙල්ල ඕනෝටත් වඩා කතා කරනවා. එහෙම වෙනවා කියලා දිනෙත් දැනගෙන වුණා. මං අද අසයිමන්ට් එකක් බාර දෙන්න යනවා.
එනකොට තව ලැවෙන්ඩ ඔයිල් දෙකක් කිනල්ල දෙන්නම්. මන් නිසා හරි වේදා නේ. හැ නැලවීමෙන් කියනවා. දෙනිත් බලාගෙන ඉන්නවා. මල් දෝන කරලමයි තියෙන්නේ. එහෙමම පූජා කරන්න. තේ බීලද අයියා? දෙනිත්ගේ පපෝ කැලතෙන්න ගන්නවා. මන් දැනගෙන උන්නා ඔයා හරි මනුස්සකම දන්න කෙල්ලෙක් කියලා. ඕ හිතනවා. අම්මා යනකොට ප්ලාස්ටික්කට දාලා යන්නේ. ගිහින් බොනවා. ඉතින් කන්නේ දැන්? දෙනිත් හිනා වෙනවා. අම්මා මොනවාරි හදලා යන්නද කියලා ඇහුවා. මං කිව්වා එපා කියලා. පවුනේ. දැන් කොළඹ යන ගමන් මොනවාරි කනවා. අපේ අම්මා කිරිබත් හදනවාද? චූටි මුලක් හදලා දෙන්නද කන්න? අම්මට කියන්නම්. දෙනිත් එපා කියන්නේ හිතෙන්නේ නැහැ. කිරිබත් කන්න නම් හරි ආසයි. එහෙනම් ගේනවා හොඳේ. කන්න එපා. කිරිපත් හදන දවසට බුදු පහන්ටත් පුංචි පීරිසියක කිරිබුඩු ටිකක් තියන්න. ඇයි පුදුමෙන් වගේ බලාගෙන උන්නා. ඒක හොඳයි තමා. මං යන්නම්. ඇයි බලාගෙනම ඉන්නවා. දේවාංගණියගේ පපුවේ මොනවද කැළතෙනවා. කියන්න තේරෙන්නේ නැහැ. ඇයි උඩට යන්නේ සමන් මල් වට්ටෙන් එන සුවඳ සිප ගනිමින්. සමන් මලක් වගේ කොල්ලෙක් ජීවිතේ පළවෙනි වතාවට අත දැක්කා. ඇයට හිතෙනවා. කෙල්ල සමන්මල් වට්ටියත් අරගෙනම කුස්සීට යනවා. කිරිබත ඉදෙන සුවඳ ඇයට මිහිරි ලෙස දැන්නා. මං කොහොමද ඔයාට කිව්වේ කිරිබත් මුලක් හදලා දෙනවා කියලා? දෙනෙත් අයියේ කාත් එක්කවත් කතා කළේ නැති, කාත් එක්කවත් හිනා වුණේ නැති මේ කෙල්ල ඔයාට එහෙම කිව්වේ කොහොමද? දේවාංගණීට තමාගෙනම පුදුමයි. කොහොමත් මේ ස්කීම් එකේ කොල්ල තමාව ගොඩක් වෙනස් කරලා කියලා ඇයට දැනෙනවා. මම මේ පාළු කාලකන්නේ ඉබකොලින් එළියට එන්න ආසාවෙන් උන්නේ. ඒත් ඒක කාටවත්ම කරගන්න බැරි වුණා. අම්මටයි තාත්තරයිත් බැරි වුණා. ඒත් ඔයා කිල්ලට ඕගෙන කියාගන්න බැරි ප්‍රසාදයක් දෙන්නවා. ඒක සාමාන්‍ය ප්‍රසාදයක් නෙමෙයි. අම්මා මේ මල් ගේන්නේ නැත්තේ කොල්ලා කියලා අම්මා දන්නවා. කාලාන්තරයකට පස්සේ අද කෙල්ල හිනා වෙලා ඉන්නවා. ඒ ටිකම ඇති කියලා අම්මට හිතෙනවා. මේ රෝස පාට දෙතොල් ටිකක් එහෙට මෙහෙට කරවගන්න ඇහැ වැදු තමාටවත් බැරි වුණා කියලා අම්මා දන්නවා. අනේ ෂෝක් මල් ටිකනේ කොල්ල උදේ පාන්දරම නෙල්ල ගෙනත් දුන්නද? දේවාංගනි හිනා වෙනවා. මේ ඉන්දියන් හඳුන්කූරු පෙට්ටියකුත් ගෙනත් දුන්නා. අම්මා හිනා වෙනවා. මම ඇහුවා පාන්දරම මල් කැඩුවද කියලා. පස්සේ ආ කියනවා මල් කඩන්නේ නෑ නංගි, මල් නෙලනවා කියලා. ඇත්තනේ අම්මා හිනා වෙලා කියනවා. අද ඉඳලා එහෙනම් බුදුපාන තියෙනවා. ඔව් අම්මා, කවදාවත් ඒක වරද්දන්නේ නෑ. ඒක ගොඩක් හොඳයි. මම පුළුවන් තවසට බුද්ධ පූජාව ලෑස්ති කරලා දෙන්නම්. ඉස්සර ආච්චි අම්මා කියනවා. එයා ඒකත් කිව්වා. මොකද්ද? කිරිබත් හදන දවසට ඉඳුල් කරන්න කලින් සුදු පීරිස්සියකට කිරිබත් ටිකක් පූජා කරන්න කියලා. අම්මට දෙනෙත් කෙන පුතුමයි. මේ වෙස්සකරු ලෝකේ ඕ වගේ කොල්ලෙක් කොහොම මෙහෙම පිරිසුදු ඉතුරු වුණාද කියලා ඈත් හිතුවේ. ඒ අම්ම කොල්ලව මලක් වගේ හදලා. අම්ම කිව්වේ හරි ආදරෙන්. මලක් වගේ තමා. ඊගෙන මෙච්චර සුවඳත්. දේවාංගණීට හිතෙනවා. මං ඇහුවා දැන් උදේට කන්නේ කොහොමද අම්මත් නැතුව කියලා. යන ගමන් මගින් මොන හරි කනවලු. අනේ කොල්ලට කිරිබත් ටිකක් දෙන්න තිබුණා. ඔයාට ඊයේ ඉඳියාප්පත් ගෙනාපු එකේ. කියන්නේ පැහැමිනික. අම්මා හූලල වගේ කියනවා. දේවාංගණී ලස්සනට හිනා වෙනවා. මං එයාට කිව්වා කිරිබත් මුලක් හදලා ගෙනත් දෙන්නද කියලා. අනේ ඉතින් කිරිබත් කන්නම් ආසයිලු. අම්මා හිනා වෙලා බලනවා. මං මුලක් හදලා දෙන්නම්. ඔය ටික ඇවිදගෙන ගිහින් දීලා එන්න. අම්මා කියද්දි දේවාංගනේ හිස වනනවා. එයාත් එහෙමයි හිතාගෙන උන්නේ. කන්න දෙයක් දෙනකොට ඒ කිනාව දෙපතුල් ළඟට ගෙන්නලා දෙන්න නරකයි. ගිහින් දෝතිම්ම දෙන්නයි ඕන. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න.
ලයිකිකන්නම් අනිවාරෙන් දාන්න. අන්ති වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.